එන්නත්ත කරා, ත්‍රස්තවාදය කාන්දු කරා. මම ප්‍රචණ්ඩයත්වයට ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ. නමුත් අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකම්. ඒ අයිතිවාසික මම පිළිගන්නවා. මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරවාලන්ට උත්සාහ කරනවා. නමුත් ඒ ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත් මම විශේෂ කාර්යංශයක් පිහිටෙනවා. සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වෙලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම පිළිබඳ සොයා බැලීම අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාම විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කොමිටියක් පිහිටවනවා. නොදැමීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම් ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා. නමුත් චේතනාවින්තව නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන් යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීතියානුකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්න කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත් මටත් සියලු දෙනාටත් එකයි. මැයි නාමවිනිදා සාමකාමී අරගලකරුවන්ට පහර දුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වයට ත්‍රස්තවාදයට පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් එක්ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාවලියේදී කිසිම දේශපාලන බලපෑමක් සිදු නොවන බවට මම වගා බලා ගන්නවා. ඉන්ධන පිරුමල අසල ප්‍රචණ්ඩත්වයේ පතුරවන කණ්ඩායම් සිටිනවා. දවස් ගණන් පෝලිමේ සිටින ජනතාවට තෙල් ලබා ගැනීමට ඉඩ නොදී බලහත්කාරයෙන් පෝලිම ඉදිරියට පැමිණෙන අය ගැන පැමිණි ලැබීමෙන් පවතිනවා. එවැනි පාතාලකරුවන්ට ඉඩ දෙන්න බැහැ. මේ අපි ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන අවස්ථාව. මේ නිසා අපට සපයාගත හැකි සීමිත ඉන්ධන ප්‍රමාණය සාධාරණ ලෙස බෙදී යා යුතුයි. පෝලිම් පනිමින් ඊට බාධා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට මම උපදෙස් ලබා දී තිබෙනවා. අගෝස්තු මාසයේ බෞද්ධ හා හින්දු ආගමික ප්‍රධාන උත්සව ගණනාවක් පැවැත්වෙනවා. අගෝස්තුවේ සංචාරයකින් පැමිණ වැඩිවීමට මේ උත්සවය එක හේතුවක්. නමුත් රටේ කලබලකාරී පසුබිමක් ඇතිකර මේ උත්සව කඩාකපල් කිරීමට යම් යම් කණ්ඩාය උත්සාහ ගන්නා බව වාර්තා වෙනවා. ආරක්ෂා අංශ මේ පිළිබඳ අවධානයෙන් සිටිනවා. මෙවැනි උගුල් වලට හසු වී රටේ අනාගතය විනාශ කිරීමේ වෑයමකට දායක නොවන මෙන් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සාමකාමී ලෙස විරෝධය පෑම සඳහා දැනට කොළඹ නගර සභාවෙන් සහ මහනුවර නගර සභාවෙන් ස්ථාන වෙන් කර දී තියෙනවා. ඒ ස්ථානයන්හි විරෝධය දක්වන අරගලකරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටද නගර සභා කටයුතු යොදවනවා. ඒ නිසා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අනවසර ස්ථානයනි තවදුරටත් රැඳී නොසිටන ලෙසයි. ඒ නිසා අනවසර ස්ථානයෙන් ඉවත් වී නීති හා සාමය ආරක්ෂා කිරීමට සහය දක්වන ලෙස මම සාමකාමී අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම සඳහා ඔබේ සහය අප අපේක්ෂා කරනවා. ගාලු මුවදොර අරගලයට සමගාමීව මඩකලපුවේදී අරගලයක් පැවැත්තුවා. දිනපතා ගාන්ධි ප්‍රතිමා වෙත පාගමනක් සංවිධානය කෙරුණා. අපේ රටේ කාන්තා ක්‍රියාකාරිණියක් ලියු ලිපියක මඩකලපු අරගලයට එක් වූ ටිබෙට් ජාතික තාසි චෝදප් ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයක් උපුටා දක්වන්න තිබෙනවා. මම ඒ ප්‍රකාශය ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. මේ පාගමනට එක්වීමෙන් ඔබ ඔබේ සහභාගිත්වය යලි තහවුරු කරනවා. ඔබ ඔබේ විරෝධය වෙනස් ආකාරයකින් පළ කරනවා. ඔබේ සහභාගිත්වයෙන් පිළිඹුවන්නේ වර්තමාන සිදුවන දේ පිළිබඳ ඔබේ මතයයි. ඔබ තෝරාගෙන ඇත්තේ මේ අර්බුද අවස්ථාවේ අවදියෙන් සිටීම. එසේ නොමැතිව හුදකලාවේ කම්පා වීම නොවේ. අර්බුදයක් තවත් අර්බුදයකින් විසඳිය නොහැකි බව අප දන්නවා. අර්බුදයේ විසදාගත හැක්කේ සමගියෙන් පමණයි. තාසි චෝදප් ස්වාමීන් වහන්සේ පැවසු පරිදි අප සීලු දෙනාම එක්ව සමගියෙන් මේ අර්බුදයේ විසදාගත යුතු බව මම නැමතත් මේ සභාවට අවධාරණය කරනවා. අපි එකට එකතු වෙමු.
21 වෙනි සියවසේට අවශ්‍ය සමාජ ආර්ථික හා දේශපාලන වෙනස්කම් සිදු කරමු. එතනදී සාධක කීපයක් කෙරෙහි අවධානය යොමු කරන්නට මම කැමතියි. මේ අර්බුද විසඳා ගනිමින් අප ඉදිරියට යා යුත්තේ කවර ආකාරයකද? ඒ ගමනේදී දේශපාලන පක්ෂවල වගකීම් මොනවාද? අපේ සම්ප්‍රදායික දේශපාලන චින්තනයට කොටු වී මේ ගමන යන්න පුළුවන්ද? දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව අපට අලුතෙන් සිතන්ට වෙනවා. පක්ෂවල ක්‍රියාකාරීත්වයන් අනාගතයට ගැලපෙන අයුරින් යලි සකසා ගත යුතු වෙනවා. දේශපාලන කියා අද අපි සිතා සිටින දේ, දේශපාලනය කියා අද අපි සිදු කරන දේ තව දුරටත් ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යා යුතුද කියා සිතා බැලිය යුතු වෙනවා. දේශපාලන අධ්‍යාපනය පිළිබඳ ගැඹුරින් සලකා බැලිය යුතු වෙනවා. 1977 තරුණ තරුණියන් හැටියට අපේ අපේක්ෂා බලාපොරොත්තු ගණනාවක් සපුරාලන නව ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගන්නට අපට හැකි වුණා. දැන් අනාගතයට සරිලන නව ආර්ථික නිර්මාණය කර ගැනීමට අපේ තරුණ පරපුරේ පූර්ණ දායකත්වය ලැබිය යුතුය. ඔවුන්ගේ කුසලතා සීමා විය යුත්තේ අරගල බිමට පමණක් නෙමෙයි. රටේ ඉදිරි ගමන සඳහා ඔවුන්ගේ නිර්මාණ කුසලතා යොදා ගැනීමේ අවස්ථාවක් අප උදා කර දිය යුතුය. ඉදිරි මැතිවරණයකදී වැඩි වශයෙන් තරුණ තරුණියන් මේ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. ඉදිරි මැතිවරණයේ තරුණ පරපුරේ වාර්ය විය යුතුය. ඒ සඳහා ඉඩකඩ සැලසෙන පරිදි අලුත් ආකල්පවලින් සමන්විත අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වීමේ ප්‍රමුඛතම කාර්යය ලෙස මා සලකනවා. වර්තමානයේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම ආදී සියල්ලේ සමාජිකයන් පත් කිරීමේ පූර්ණ අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට. එය ප්‍රජාතන්ත්‍රවාදී හිතකර තත්වයක් නොවන බව කෙලින් කියන අපේ තත්වය වෙනස් කළ යුතුයි. වර්තමානයේ ජනාධිපතිවරයා වෙත ලංකාවේ අතීත රජ කෙනෙකුට තිබූ බලයටත් වැඩි බලයක් උරුමකට දී තියෙනවා. එය වහාම වෙනස් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජබෙන් රජ කෙනෙකු හෝ දෙවි කෙනෙකු විය යුතු නැහැ. ඔහු හා ඇය පුරවැසියන් අතුරින්ම කෙනෙක්. ඒ නිසා වෙනම කොඩි, වෙනම ලාංජන, වෙනම ගරු සම්මාන වලින් පූජනීයත්වයට පත් කළ යුතු නැහැ. දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ආරම්භයක් ලෙස 19 වෙනි සංශෝධනයේ තිබූ සියලුම සාධනීය අංගයන්ද අන්තර්ගත කොට 22 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය මම අපේක්ෂා කරනවා. 22 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධන කෙටුම්පත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන සාකච්ඡා කොට පොදු එකමතාවයකට එළඹීම වඩා සුදුසු බව මගේ හැඟීමයි. අපිට අවශ්‍ය සියලු දේ 22 වෙනි සංශෝධනය මගින් ඉෂ්ට කරන්නට බැරි වේවි. නමුත් එය අපේ ප්‍රතිසංස්කරණ මාලාවේ මූලික පදනමක්. මේ සභාවේ සිට අප සියලු දෙනාම ඒකමතික එය සම්මත කර ගැනීම වඩාත් යහපත් ඉදිරිපියවරක් වේවි. මා කලින් සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටි වහාම ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. ඒ කමිටි මගින් සියලු දේශපාලන පක්ෂවලට රාජ්‍ය පාලනයට සම්බන්ධ වී එකට එක්ව වැඩ කටයුතු කිරීමේ අවකාශය උදා වෙනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මේ පිළිබඳ ඉදිරිපත් කළ වාර්තා මම දැනටමත් මේ සභාවට ඉදිරිපත් කර තියෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවීමට මම ක්‍රියා කරනවා. ඉදිරි පියවර උදෙසා සියලු දෙනාගේම අවම පොදු එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් මේ ජාතික සභාව ඔස්සේ සකස් කර ගැනීමට අපට පුළුවන්. ભેද භින්න වීම නිසා අපේ රට අතීතයේ සිටම පසුබෑම් වලට ලක් වුණා. අපි ජන වර්ග වශයෙන් බෙදුණා, භාෂා වශයෙන් බෙදුණා, ආගම් වශයෙන් බෙදුණා, පක්ෂ වශයෙන් බෙදුණා, පන්ති වශයෙන් බෙදුණා, භූගෝලීය වශයෙන් බෙදුණා, කුල වශයෙන් බෙදුණා. යම් යම් පාර්ශ්වයන් මේ බෙදීම් තවත්